ඔබ මේ වැරද්ද කරන්න එපා. යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් නැත්තම් ඔබ මුදල දෙන්න එපා. යේසුස් වහන්සේ කියනවා මගේ පළවෙනි දේ මම කරන්න ආවේ ඔබට ඔබගේ ඇත්ත දෙවියන් වහන්සේ කවුද කියලා පෙන්වන්න. ඔබ හිතන ඔබගේ ඇත්ත දෙවියන් වහන්සේ මම කියලා, නමුත් සැබෑවටම ඔබගේ හදවතේ ඇත්ත දෙවියන් වහන්සේ මම නෙමෙයි. මේ පුද්ගලයාට එයාගේ සැබෑ දෙවියන් වහන්සේ ඔහුගේ හදවතේ ඔහුගේ වස්තුව. වස්තුව තමයි ඔහුගේ දෙවියන් වහන්සේ. මම ඇවිල්ලා තියෙන්නේ ඔබ හිතන ඔබේ ජීවිතයට ඕන කරන දේ දෙන්න නෙමෙයි. මම ආවේ ඔබේ ජීවණය වෙන පිණිසයි. අද පිරිසු ඇයි ජේසුස් වහන්සේ ගාවට එන්නේ? බොහෝ අය අද ජේසුස් වහන්සේ ගාවට එන්නේ පෝසත් වෙන්න. ඒගොල්ලන් හිතනවා ජේසුස් වහන්සේ ගාවට ආපු ගමන් පෝසත් වෙන්න පුළුවන්. සමහරක් අය ජේසුස් වහන්සේ ගාවට එන්නේ මොනවටද? ඔවුන්ගේ න්‍යාය පත්‍රය ඉෂ්ට කරගන්න. හැම කෙනාටම න්‍යාය පත්‍රයක් තියෙනවා. මගේ න්‍යාය පත්‍රය ඉෂ්ට කරගන්න තමයි මම ජේසුස් වහන්සේ ගාවට ආවේ. සමහරක් අය ජේසුස් වහන්සේ ගාවට එන්නේ ඔවුන්ගේ අසල්වාසීන්ට වඩා, ඔවුන්ගේ නෑදෑයන්ට වඩා ඔවුන්ට ආශිර්වාදලත් ජීවිතයක් ගත කරන්න ඕනේ නිසා ජේසුස් වහන්සේ ගාවට එන්නේ. ජේසුස් වහන්සේ කියනවා නෑ 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 නෑ. ඔය ඇවිල්ලා තියෙන වැරදි හේතුවට මං ගාවට. මම ඉන්නේ ඔයාගේ න්‍යාය පත්‍රය ඉෂ්ට කරන්න නෙමෙයි. මම මේ ලෝකෙට ආවේ ඔබට අලුත් න්‍යාය පත්‍රයක් දෙන්නටයි. ඔයා හිතන ඔයාගේ ජීවිතේට අවශ්‍ය කරන දේ දෙන්න නෙමෙයි. මම මේ ලෝකෙට ආවේ ඔයාගේ ජීවිතේ වෙන පිණිසයි.